සිද්ධ වෙලා නෑ ප්‍රචිත වෙලා නෑ මෑතකදී මම දැක්කා කොළඹ විශ්වවිද්‍යාලයෙන් සමීක්ෂණයක් කරලා තිබුණා. එහෙදී ඔවුන්ට යොමු වෙලා තිබුණේ යව් වෙලා තිබුණේ මේ විශාල පිරිසක් නෑ හරි කුඩා කණ්ඩායමක් දෙකක් ඉන්නවා මේ නිරාගමික කියන තත්ත්වේ. අනිත් ලාංකික බොහෝ දෙනෙක් යම්කිසි ආගමකට සම්බන්ධයි, ආගමක් අනුගමනය කරන ආගමක් පිළිපදින මිනිස්සු, බෞද්ධයෝ නැත්තම් හින්දු ආගම, ඉස්ලාමී නැත්තම් ක්‍රිස්තියානි, ඒ මොනයන් කිසියෝ ආගමක් අදාළ පිරිස තමයි ලංකාවේ වැඩිපුර ඉන්නේ. හැබැයි මේක හින්දු මේ පිට රටවල් වල ගත්තොත්, විශේෂයෙන්ම බටහිර රටවල් ගත්තොත් අපි
ජන් කියන එක ඔක සිංහලට පරිවර්තනය කරාම ඕක ඉන්නේ ආගම කියලා. ඒ නිසා තමයි අපි ඔය බුද්ධ ආගමත් ආගම කියලා, ක්‍රිස්තියානි ආගම, මුස්ලිම් ආගම හැම එකටම ආගම කියලා. හැබැයි බුදුදහම කියන්නේ ආගමක් නෙමෙයි. බුදුදහම කියන්නේ මේ දු මේ දර්ශනයක්. දර්ශනය. ඒ නිසා ඒක බුදුහාඳුරෝ මේ අමුතු දෙයක් දේශනා කළත් නෙමෙයි. බුදුහාඳුරෝ දේශනා කළේ ස්වභාව ධර්මයේ විසින් සිද්ධ වෙන්නා වූ අපිට ඇහැට දකින්න බැරි අපට කොටස් බෙදාගෙන ගියාම පරමාණු දක්වා බෙදෙනවනේ. පරමාණු දක්වා බෙදෙනවා. ඒ කියන්නේ තුටිම කුඩාම ඒකකයන්ට බෙදෙනවා මේ රූප. ඒතකොට බුදුදහමෙත් මේ මේ මේිට වෙඩිය හාත්පසින් හරි ගැඹුරින් බෙදෙන තත්ත්වයක් තියෙනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේවා ඔක්කොම බෙදාගෙන බෙදාන ගියාම අවසානයේදී අපිට ඉතුරු වෙන දේ තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ අපි කියන සතර මහා භූතයෝ කියලා. භූතයෝ කියන්නේ උපදවනවා කියන එක, නිෂ්පාදනය කරනවා. භූත කියන්නේ. එතකොට මේ හතරෙන් තමයි මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ. දැන් අපේ ශරීරය ගත්තොත් අපේ ශරීරෙත් තියෙන්නේ මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූතය. මේ ගස් ගල් වැල් ඔය පණ නැති දේවල් ගත්තත් ඒකෙත් තියෙනවා. මහ පොළොවෙත් තියෙන. ඒ නිසා තමයි අපි මැරුණාම මහ පොළොව නැවත පස් කරගන්නේ. මොකද මාපොළුවේ තියෙන්නේ අපේ ශරීරයේ තියෙන්නේ. එයා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ප්‍රතික්ෂේප නොකරන්නේ එයාට තියෙන්නේ අපි තුල තියෙන දේ. එයාට ඒක බාර ගන්න පුළුවන්. එතකොට බුදුදහම කියන්නේ හරි වෙනම දර්ශනයක්. ඉගැන්වීමක්. ඉතින් මේ ලෝකේ පවතින ආකාරය සහ මේ සංස්කාර ධර්මයන් නැත්නම් රූප කියන දේවල් අපිට ඇහැට පේන්න තියෙන දේවල් පවතිනා වූ ආකාරයේ ස්වභාව ධර්මය ඇත්ත රියලිටි එක තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒ නිසා බුදුදහම දර්ශනයක් හැටියට ඉතින් ඔය නිරාගමික වාදය කියන්නේ ඔය එකක්වත් අනුගමනය කරන්න කැමති නැති දැන් අපි හිතුවොත් මෙහෙම බුදුදහම උගන්වනවා දස ආකාරයකට මේ මිත්‍යා දෘෂ්ටික තත්ත්වය. ඒ කියන්නේ සමහර කෙනෙක් කියන අම්මට උදව් කිරීමෙන් වැඩක්, තාත්තට උදව් කිරීමෙන් වැඩක්. ඔය සමන බව සමනයන්ට, ඒ කියන්නේ සාමින් වහන්සේලාට, තාපසෙයින්ට, අන්‍යාගමීන්ට උදව් කිරීමෙන් වැඩක්. මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, කරන දේ විපාක නැහැ, පව්පින් කියලා දෙයක් නැහැ, අපායවල දිව්‍ය ලෝක කියලා ඕවා මොන බොරුද? එහෙම කතා කරන අය ඉන්නවනේ. එහෙම කතා කරන ඒ අය තමයි ওই නිරාගමික වාදයට යන්නේ. නෝ බොරු, මේවා අගම්වල මවාපෑම. මේවා නැහැ. සමේ නැවත මිනිහෙක් උපදිනවද, ඉස්සර ඉපදිලා හිටියද, ඒවා බොරු. කවුද දැක්කේ? ඒක හරි සර්. එහෙම කතා කරනවනේ. ඒ නිසා කරන්න තියෙන දේවල් කරගෙන ඔය ජොලියේ ඉන්න ඕන මරණකන්. එහෙම කතා කරනවා. නේද අපිට මේ ලෝකේ හැම දෙයක්ම අවබෝධ කරගන්න නුවණක් නැහැ. දැන් ඔයාට තියෙන ශක්තිය මට අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය වාට නෑ සමාජයට. අපේ නුවණ නැත්තම් අපේ ප්‍රඥාව, අපේ බුද්ධිය එක එක මට්ටම් වල තියෙනවා. කෙනෙක් හිතනවා නම් අරයට දකින්න පුළුවන් නම් ඇයි බුදුහාඳුරන්න පුළුවන්, ඇයි මට බැරි? එහෙම හිතනවන්නේ බුදුහාඳුරෝ ඉපදිච්ච ගාම ඇවිද්ද නම් ඇයි අනිත් අයට බැරි? බුදුහාඳුරෝ කතා කළා නම් ඇයි අනිත් අයට බැරි? හැබැයි අපි හැම කෙනාගේම අපි ගෙනාපු ශක්තිය වෙනස්. එමනා ඉතින් ඔය උන්චි කාලේ අවුරුදු 3න් 4න් 5න් හරි දක්ෂ ළමයි ඉන්නවා එක එක දේවල් වලටනේ. ඒවා මේ ඉගෙන ගත්ත දේවල් නෙවෙයි, බඩ ඇතුලේ ඉගෙන ගත්තා නෙවෙයි. සමහරු කරාටි වලට දක්ෂයි. අන්ධකාර සමාජ මාධ්‍ය ජාල තුල තියෙනවා බූස්ලි නැවත උපදී කියලා. ඒ විදිහම පොඩි ළමයෙක් බූස්ලිගේ ඒ ක්‍රියාකාරකම් සියල්ලක්ම යාට පොදී. ඒ විදිහටම ඇඟත් ඒ විදිහට, හඬත් ඒ විදිහට අනුකරණය.
ඒ ළමයා ඇවිල්ලා මේ ඉපදුනාට පස්සේ ඉගෙන ගත්ත දේවල් නේ යා සාජයෙන් ගෙනල්ලා තියෙන්නේ. සමහර අය ඉන්නවා ගායනයට හරි දක්ෂයි. නර්තනයට හරි අප්‍රිතා ගන්නවා. මේ චූටි දරුවා මෙහෙම දක්ෂකමක් පෙන්නයිද කියලා. ඉතින් ඒවා අපි මේ ජීවිතේ හුරු කරගත්ත දේ
සියලා විසින් මිනිපිරියෝ දූෂණයට ලක්වෙන. සමහර විට පුත්තු විසින් අම්මලා දූෂණයට ලක්වෙන. සහෝදරය විසින් සහෝදරියන් දූෂණයට ලක්වෙන. කොච්චර භෞතික සම්පත් තිබුණත් වැඩන්නේ නැහැ. අර තමන්ට එන මානසික ආවේගය පාලනය කරගන්න බැරි. අන්න එතනට තමයි අපිට අවශ්‍ය වෙන්නේ ආගම. ආගමෙන් දහමෙන් තමයි අපේ හිත පාලනය කරන්නේ. දැන් බුදුදහම සම්පූර්ණ මනෝමූලික ධර්මයක්. කියන්නේ මනස තමයි උන්වහන්සේ මූලිකත්වය. මේ හැම දෙයකටම හේතු වෙන්නේ මනස කියන බව බුදුදහම තුල ගන්න නිසා. මනස රැකගත්තොත්, මනස සකස් කරගත්තොත් අනිත් ඔක්කොම පාලනය කරන්න පුළුවන්. අනිත් ඔක්කොම පාලනය කරන්න. ඒ නිසා අපිට ආගමක් දහමක් මිනිඳු අවශ්‍ය වෙන්නේ අර භෞතික සම්පත් කළමනාකරණය කරගෙන අපේ මනසේ ඇතිවෙනා වූ ආවේගය පාලනය කරගන්න. එතන මහා ලොකු පොහොසත් මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සු මොනතරම් දූෂණ වැඩ කරනවද? සමාජ විරෝධී වැඩ කරනවා. බලය ධනෙ තියෙනවා නම් ඒ මිනිස්සුන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. හරි හරි සුළු දේවල්. කෙනෙක් දූෂණය කරනවා කියන එක සාමාන්‍ය දෙයක්. කෙනෙක් මරනවා කියන එක, ඒ මරලා නීතියෙන් හංගලා දානවා කියන එක සාමාන්‍ය දේවල්. ඉතින් ඒවා අපිට සල්ලි වලින් කන්ට්‍රෝල් කරන්න බෑ. පාලනය කරන්න බෑ. ඒ නිසා ඒකට අවශ්‍යයි සමාජයකට ආගම දාම. ඒ ආගම දාමින් තමයි මිනිස්සෙගේ ආධ්‍යාත්මය වර්ධනය කරන්නේ, දියුණු කරන්නේ.
කාන්තාවගේ නිරාගමික වාදයක් සම්බන්ධව. ඒගැන මොකක්ද අදහස දක්වන්නේ? සමාරයවා තියෙනවා ඔය නිරාගමික මිනිසුත් නෙවේ ඒ මිනිසුන්ටත් ආගම් තියෙනවා. හැබැයි ඕක දෙයාකාරයකට සිද්ධ වෙනවනේ. ඕවා කලින් කල අපේ සමාජයේ සිද්ධ වෙච්ච දේවල්. මොකද සමහර පාලකයන්ගෙත් යම් යම් උප්පර වැටි තියෙනවා. ඔවුන්ට පැවැත්ම සඳහා ඔවුන් මොකක් හරි මාතෘකාවක් එළියට ගන්නවා. එක්කෝ ජාතිවාදී